සුබ දවසක් වේවාද රම්මේ තාත්ති පුතේ දුවේ. ඔබ මොනවද හිතන්නේ? ජීවිතේ නිදහසට කරුණුද අපි හොයන්නට ඕනේ, නැත්නම් වැඩේට අවශ්‍ය කරන කරුණුද හොයන්න ඕනේ? මේ මිනිස්යාගේ ජීවිතයට ඉබේටම දැනෙලා තියෙන, හැංගිලා තියෙන දේ තමයි මේ නිදහසට කරුණු කීමේ හැකියාවක් මිනිස්යාට තියෙනවා. කවදද මේක පටන් ගත්තේ කියලා කියන්න බලන්න. මේ උප්පත්ති පොතේ පළවෙනි පාපයේ සිදු වෙනකොට ආදම්ගෙන් දෙවියන් වහන්සේ අහනවා, ආදම් මේ ඔබ කොහෙද? ඔබ කොහෙද කියලා අහන ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ ඔබ විසින් මාහට දුන්නා වූ ශ්‍රිය දුන්නා වූ ගෙඩිය කෑවා. එතකොට දැන් මේකේ කවුද වැරදි? ඒවද? නැහැ. ආදම්ද? නැහැ. ඒවව දුන්න දෙවියන් වහන්සේ. ඔබ දුන්න නැත්තම් මට මේ ඒවව මම මොකටද මේක කන්නේ? එනිසා නිදහසට කරුණක් මේ වැරද්දට හේතුවක් වුණත් මේ මොහොතේදී ඔබේ මගේ ජීවිතයේ තුල වැඩේට අවශ්‍ය කරන කරුණු තමයි හොයන්න පුරුදු වෙන්නට ඕනේ. මනුස්ස මට්ටම තුල මේක ස්වභාවයෙන්ම මනුස්සයන් වශයෙන් මාගාවක් තියෙනවා. මාත් හැම වෙලාවෙම බලනවා සමහර වෙලාවට මේකට නිදහසට කරුණු ඕනේ, එක්ස්කියුසස් ඕනේ. නේ මේක නොකර හිටපු එකට මේ මොදේ සාධාරණීකරණය කරගන්න හේතු සාධක හොයනවා. කරන්න කැපවීමයි අවශ්‍ය, නොකර ඉන්න අත්හැරීමයි අවශ්‍ය. ඉන්සා අත්හරින්න පුරුදු වෙන්නේ නැතුව අල්ලගන්න දාල යන්න පුරුදු වෙලා නැතුව ඉන්න නැතුව පුළුවන් තරම් ඒක වෙනුවෙන් කමිට්මන්ට් එකක් ගන්න, කැපවීමක් ගන්න, වැයවීමක් ගන්න, උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. මහන්සි වෙලා ඔබ කරන්න. කරපු දේ තත්ත්වයේ බාල වෙන්න පුළුවන්. සංසන්දනය කරලා බලපුවාම ඒවල වෙනස්කම් ඇති වෙන්නද පුළුවන්. හැබැයි ඔබේ හෘද සාක්ෂියට අනුව දන්නවා ඔබට කරන්න පුළුවන් උපරිම දේත් හොඳම දේත් ඔබ කළා කියලා. ඔබේ ජීවිතයෙන් ඔබ කාලය නාස්ති කරලා දැම්මොත් මේ පැය ආයේ ඔබට හම්බ වෙන්නේ නැහැ. ඊයේ දවස අද ඔබ කොච්චර මිල මුදල් වියදම් කරත් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඊයේ ගෙවිලා ඉවරයි. එතකොට මේ ගෙවිච්ච දේ අපිට හම්බ වෙන්නේ නැත්නම්, අඩුපාඩු අපිට ආය හදාගන්න විදියක් නැත්නම් ඒ විච්ච වැරද්ද, අද දවසේදී ඔබට මට පැවරිච්ච දේ හොඳට කරන්න ඉස්සීර අදිෂ්ඨානයක් ගමු. නැත්නම් කාර්ය ඊයේ බැරි විච්ච දේ අදට ගෙනල්ලා, අද බැරි විච්ච දේ හෙටට ගෙනල්ලා, හෙට බැරි විච්ච දේ අනිද්දට ගෙනියලා, හැමදාම බැරි විච්ච කතන්දරයක් තමයි ඔබේ මගේ ජීවිතෙන් හෙළිදරව් වෙන්නේ. එනිසා පෝස්ට්පෝන් කරන එක අපි අතහරින්. බාලකිරි දෝෂය අද නෙමෙයි හෙට කියලා අපේ ගෙවල් වල ගහලා තියෙනවා. ඒක අපි හැම කෙනාම කියවලා තියෙනවා. නමුත් ඔබේ මගේ ජීවිතයේ ඇතුලේ ගමනක් යන්න නම්, ඉස්සීර ගමනක් දෙවියන් තුල යන්න නම්, අද ඔබ කළ යුතු දේ අද කරන්න, හෙට කරන්න ඕන දේ හෙට කරන්න. එනිසා තමයි ස්වාමින් වහන්සේ කිව්වේ කුමක් හමුද, කුමක් බොමුද, කුමක් හඳිමුද කියලා ඔබ ලත වෙන්න එපා. ඒ සෑම දෙයක්ම දෙවන් වහන්සේ දන්නවා. හැබැයි ඔබ ධර්මිෂ්ට වෙලා ඉන්න, ධර්මයේ ඉෂ්ට කරන කෙනෙක් වෙන්න, එතකොට දේව රාජ්‍යය ගැන හිතන්න. එතකොට මම හැම දෙයක්ම ඔබේ ජීවිතයට අවශ්‍ය මොහොතේදී අවශ්‍ය විදියට දෙන්නම්. ගේ කුල්ලන්ට මම දීලා නැද්ද? උන් උඩේ ඉඳලා බිමට වැටෙනවද? නැහැ. ගේ කුරුල්ලන් පවා මම බලා ගන්නවා නම් ඔබව මම බලාගන්නේ නැතුව ඉන්නවද? ඒ නිසා ඔබේ ජීවිතේ ඇතුලේ
එක්ස්කියුසස් දෙන එක අතහැරලා දෙවියන් තුල විශ්වාස කරලා වැඩේට බහින්න අමාරුවෙන් කරන්න තර්ජන ඒවි ගර්ජන ඒවි බාධක ඒවි අලහැප්පීම් ඒවි අසරණකම් ඇති වේවි අතහැරලා දමාවි තනි වේවි කොන් කරාවි චෝදනා කරාවි හැම දෙයක්ම වුණත් එක්තරා දවසකදී හැම කෙනෙකුටම ඵලදායි ප්‍රයෝජනවත් දෙයක් ඔබේ ජීවිතෙන් ඉෂ්ට වේවි. තෙස්බිතයි.